speed to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light. Pulls us from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. Running wild. Now the morning is the afternoon. We lay awake in bed. The glass so loud as the hours pass. We're gonna do it all again. හරි අපි අද දැන් ඉන්නේ ඇල්ල ටවුන් එකේ ඇල්ල ටවුන් එකේ නේද ටවුන් එකේ චුට්ටක් පල්ලෙහාට ආවා. ඉතින් දැන් වෙලා උදේ 6:00 මාරයි. ඉතින් අපි අද ඇල්ලේ ඉඳන් යන්න හදන්නේ ඔහිහාරා නුවරඑළිය. ඉතින් ලංකාවේ තියෙන පාරවලින් ලස්සනම පාරවලින් උඩින්ම තියෙන පාරක් තමයි මේ ඇල්ලේ ඉඳන් ඔහිහාරා නුවරඑළිය පාර. ඉතින් මාර හිතලත් තියෙන්නේ අපි ආවේ ට්‍රේන් එකේ අද මෙන්න මේ අපි ඉන්න තැනින්ම බයික් එකක් රෙන්ට් කරගත්තා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතනින් අපි කොඹල්ලල හන්දිය ඊට පස්සේ බණ්ඩාරවැල දියතලාව දියතලාවෙන් තමයි ඔහියට යන්න තියෙන්නේ. ඔයිහි ඉඳන් අපි නුවරඑළියටම සම්පූර්ණ වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු ගිහිල්ලා. දැන් අපි තාම ඇල්ලේ ඉන්නේ. ඇල්ලේ ඉඳන් කිලෝමීටර් 33ක් වගේ තියෙන ඔහියට. ඉතින් එහෙනම් මේ සචියන් ජනා YouTube channel එකේ ඇල්ලේ ඉඳන් නුවරඑළියට ඔහිය පාර යන සුන්දර ගමනේ සුන්දර වීඩියෝ එක. එහෙනම් අපි දැන් ඉන්නේ බණ්ඩාරවෙල. බයික් එක යන්න හරි අමාරුයි සීතල හින්දා. එහෙනම් පොඩ්ඩක් නතර වුණා. ඉතින් මේ ටයිම් එකට සීතල වැඩි උදේ හින්දා ඉතින් තවකටතර යන්නත් තියෙනවා. ඔයාලා බයික් වල වගේ යනවා නම් අනිවාර්යෙන් ජැකට් දාගෙන යන්න. අපිට ජැකට් ගන්න බැරි වුණා. ජර්සි දෙකක් නම් තියෙනවා. ඉතින් මේ වෙලාවට බණ්ඩාරවෙල ටවුන් එක මාරම මේ විසි. මොකද ස්කෝලේ ස්කූල් ටයිම් එක ඉතින් වාහනත් අඩියි. මාරම විසයි පොඩ මේ එළියට ආවේ බණ්ඩාරවෙල ටවුන් එක පහු කරලා. දැන් මේ ගීතලාව පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. හරි අපි දැන් ඉන්නේ දියතලාවේ. ඉතින් මෙතනින් අපි කෙලින්ම යන්නේ හපුතලයට. හපුතලෙන් තමයි බොරලන්ද හරහා තමයි ඔහිය පාරෙන් හෝටන් ප්ලේන්ස් ඊළඟට අපි යනවා අම්බේවෙල නිව්සීලන්ඩ් ෆාම්. තනින් ඊට පස්සේ නුවරඑළිය. ඉතින් ලොකු රවුමක්. ධාරිකම කැලේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ප්ලස් අපි දැන් මෙතනින් ඉස්සරහට ගියාම හපුතලේ වහුණාට පස්සේ තියෙන අර ෆයිනස් එහෙම ලස්සන පාර දෙපැත්තේ තියෙන පාර. ඉතින් අපි ධාරිකක් ඉස්සරහට ගිහලා කතාරු මේ අපි ඇල්ලේ ඉඳන් දැන් ආවේ. දැන් අපි දියතලාවේ ඉන්නේ. සාර්ථක තියෙන කිලෝමීටර් 30ක් විතර තියෙන ඔහියට යන්න. ඉතින් දැන් ටිකක් සීතල අඩු වෙලා තියෙන්නේ.
සීතල අඩු වෙලා තියෙන මොකද දැන් ගොඩක් අර අවුව පායගෙන ඉන්නේ දැන් මේ ටයිම් එක නියම වෙලාව ඉතින් ආ ටිකක් ඉස්සරහට ගිහලා කතා කරමු ලස්සනයි බයික් එක ගැන ට්‍රැවලර්ස් ලට නම් ඉතින් අර ඇත්ත සාමාන්‍යයෙන් ඇත්ත සමාරුයි ඒ ගමන යන්න වාහනේ නම් අවුලක් නැහැ එනවා යාලුවෝ
අන්තලීරන් එනකොට බොරලැද්ද රවුන්ඩ් බවුට් එකෙන් වමට දාන්න ඕන. අපමට උඩට හොඳට පාර තියෙනවා. ඉතින් මේ පාරෙන් කිලෝමීටර් හරියටම 10ක් තියෙනවා ඔහිය ස්ටේෂන් එකට. එතනින් ඉඳන් ඊට පස්සේ හෝටල් තැන්න, ඊට පස්සේ අඹේවැල ෆාම් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පාර තමයි ඔය ගොඩක් අය ලස්සන ලස්සනයි කියන පාර. ගිහිල්ලා බලමු. අදත් එක තියෙන ලස්සන පාරක් කැලෑවේ, නැත්නම් තියෙන ලස්සන පාරක් අනිත් පරිස්සමට යන පාර. තව ටිකක් ඉස්සරහට ගිහලා ඔයාලට මේ පාරේ ලස්සන අපි අරගෙන එන්න. මේ පාරේ බසුත් යනවා. ඔහිය බොරලන්ද බස්. ඔහිය නම් බොරලන්දේ බස් එකේ. අත්දැකීමක් මේ වගේ අපිට මේ යන්න හම්බෙන්නේ එකත් අතරම. ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙන්න මේ වලට පේන ගහෙන් තමයි මෙන්න මේ ෆයිනස් කැලේ ආරම්භ වෙන්නේ. ඉතින් මුල්ම ෆයිනස් ගහ තමයි අපිට මේ පාර යනකොට අහුවෙන. මෙතනින් එහාට තනිකරම ෆයිනස් කැලාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට ගියා පෙන්නන්න මම ලස්සන. ඉතින් මේ වෙනවානේ. ඇයිද තනිකරම කන්ද තමයි ඇත්තේ මේ කැලේ මැදි. තනිකරම කන්ද දෙන්නේ ඉතින් සීතලත් එන්න වැඩි වෙනවා මේ කැලේ අතරින් යනකොට. ඉතින් විශේෂයෙන්ම මෙයාල මේ හරි යනකොට ඔයාලා මේ කුණු ගසල්ලා මොකද දාන්න බා ලස්සන පරිසරයක් තියෙනවා. අනිත් එක මේ ඉන්දර භාවිතා කරන්නත් එපා. මොකද ඉතරක් කොටයක් හරි දීලා එළියට වීසි කරොත් ඇවිලෙන් තරම් කොළ ගොඩක් තියෙනවා අර ෆයිනස් ගස් වල. ඉතින් තත්කාල ඇවිලෙන්න පුළුවන්. ඒ හින්දා එකක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඉතින් මේ වගේ ගමනක් යනකොට වාහන වල යනවා නම් තෙලුත් ෆුල් ටැංක් කරගන්න. මොකද මේ ආයි මං හිතන්නේ මේ පාරෙන් ගිහලා එහා පැත්තට දානගන් කෙට් එකක් අපිට හම්බෙන්නේ නැහැ කිලෝමීටර් ගානක් යනකම්. තවදයක් ගොඩක් රෑවෙලත් මේ පාර යන්න එපා කියලායි අපේ අදහස නම්. මොකද ලයිට් එකක් නැති හින්දා.
ඉතින් අපි මේ දැන් ඉන්නේ ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක. ඉතින් මේ තමයි බොරලන්දේ ඉඳන් ඔහිය හරහා හෝටන් ප්ලේන්ස් හරහා අඹේවැල හරහා නුවරඑළිය යන්න පුළුවන් පාර. ඉතින් මාරම ලස්සන අපි මාරම ලස්සන තැනක නැවතුනේ. ඉතින් මේ තනිකරම තියෙන්නේ ෆයිනස් ගස්. පේනවද? ඒ ෆයිනස් ගස් අතරින් ලස්සන ඉරේලිය වැටිලා මාරම ලස්සනක් තියෙන ඉතින්. ඔයාලා ජීවිතේ එක දවසක් හරි එන්න ඕන පාරක්. ගමනක්. ඉතින් මේක අපි ආපු කාලේ නම් ඇත්තටම වැස්ස නැහැ. ඉතින් වැස්ස තියෙන කාලෙට පොඩ්ඩක් අර මේක වීදුමින් වැහිලා පොඩ්ඩක් අර යන්න අමාරු මට්ටමක තමයි තියෙන්නේ. වාහනයක නම් ගැටලුවක් නැහැ. ඉතින් දැන් අපි ආවේ හොඳම කාලෙක. අපිට ලස්සන මේ ලස්සන බලාගෙන ඉස්සරහට යන්න තියෙන. ඉතින් එකතු වෙමු හෝටන් ප්ලේස් කිට්ටු ගල්ල. ඉතින් අපි දැන් ඉස්සරහට යන්න හදන්නේ. හවස් වෙන කලින් යා ගන්න. මොකද හවස් වෙනාම මෙතන යන්න බෑ. මේ පාරේ කිසිම ලයිට් එකක්වත් නැහැ. ඉතින් කැලේ මැදි කලුවර වැඩි. ඒ හින්දා අපි ඉක්මනට මේ ටික යා ගන්න ඕන. එහෙනම් ඉස්සරහදී හමු වෙමු. තාම ඔයාලා බොරලන්දේ ඉඳන් ඔහිය පාරේ නුවරඑළිය ගිහලා නැද්ද? How sad. So sad. How sad. ට්‍රයි කරලා බලන්න. ආස හිතේ.
තාවරණ ඇවිල්ලා තියෙනවා. මේ දිනවලුයේ දෙකක්ද. විසි හතේ කනුව පහුවලා අවුටැන් අද මේ ඇතුල්ලෙන්නේ හෝටන් කන්න ජාතික වනෝත්්‍යයානයට ලස්සන ඉතින් ඈත වෙන්නේ කඳු වලල්ලක් එක්ක ලස්සනට ඉතින් අපි දැන් අමාරුම කන්ද නැගලා ඉවරයි අපි දැන් ඉන්නේ ඇතුළුනේ හෝටන් ප්ලේස් ජාතික වනෝද්‍යානයට ඉතින් මේ තියෙන්නේ ඒකේ ආරම්භය මෙතන ඉඳන් තමයි ඕනම තැන ජාතික උද්‍යානයේ පටන් ගන්න. ඉතින් මෙතනින් ගමන තවත් ලස්සනයි. අපි ඉස්සරහට කියලා බලමු කොහොමද ඉස්සරහා ලස්සන කියලා. හොඳට අවුව පායලා තියෙන එක මාරම chance එකක් අපිට මේ ගමනදී. හරි මෙතනින් ඔයාලා ඇතුල් වෙනකොට ටිකට් එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් අපිට බයික් අපි දෙන්නට ටිකට් එක 800ක් වුණා. ඇතුළ ඇවිදන්න නැතත් ඔයාලට මේ පාර ක්‍රොස් කරනවට ඒ ටිකට් එක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. හරි ඉස්සරහට කියලා බලමු.
පාරකින් ගසුත් තිබෙනවා. මේ තමයි හොඩන් තැන්න හොඩන් තැන ජාතික වනෝද්‍යානයේ. මේ හරි සාමාන්‍යයෙන් ගෝනු ගැවසෙන හරියක්. හැබැයි මේ මේ ටයිම් එකට නම් නැති පාටක් තියෙන්නේ. මම ට්‍රයි කරන්නේ ඔයාලට කොහොම හරි පෙන්නන්න පුළුවන්ද කියලා. පේන්න මානේ නැහැ. ඉතින් හරිම ලස්සනයි පේනවනේ. බලාකුළු එහෙම අතම ආයිමේ තියෙන්නේ. ඉතින් අද අපි කොහොමත් හොටන් තැන්නේ ඇතුළ ඇවිදින් නැහැනේ. ඇතුළ ඇවිදින්නේ අපි මේ මේක නිමා කරන්නේ අඹේවල ෆාම් එකෙන්. ඉතින් එන්ට්‍රස් එක පහු කරගෙන අපි ඉස්සරහට යනවා අඹේවල ෆාම් එක දක්වා. ඉතින් අපි ඇතුලේ නම් ඇවිදින් නැහැ. ඉතින් ලස්සන ගැනම තමයි ලංකාවේ අපි යන හැමතැනකම මං කිව්වේ. ඉතින් ඒ ලස්සන රැකගන්නයි අපි හැමෝම මේවා රැකගන්න තමයි ඕන. මොකද තව කාලෙකට මේවා රැකෙන්න ඕන. ඉතින් මේවා ඇවිල්ලා පිරිසිදු කරන එක නම් කරන්න එපා. අපි හැමෝම හැමදේ හැම ට්‍රැවල් කෙනෙක්ම නැත්තම් මේ නිකම් පාර යන කෙනෙක් වුණත් කියන්නේ මේ දේවල් ලස්සන දැක්කම ඇවිල්ලා රැක ගන්න කුණු දාන්න එපා. ඉතින් මාරම ලස්සනයි. අපේ පිටිපස්සෙන් ආව ගෙස්ලා දෙන්නේ. ඉතින් ඒ දෙන්නත් වෙනවා. එයාලත් මේ නුරේ ලියන්නේ. හරි එහෙනම් අපි තව ටික ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතන නැවතුනේ පොඩ්ඩක් මේ ලස්සන දර්ශනය ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඉතින් අපේ අතේ නැහැ ඩ්‍රෝන් එකක්නේ. ඩ්‍රෝන් එකක් තිබ්බනම් උඩින් ඒවල පෙන්වන්න තිබ්බ මේක ලස්සන කොහොමද කියලා. ඉතින් පුළුවන් මට්ටමින් තමයි අපි ඔයාලට මේක අරගෙන එන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මාරම ලස්සන, මාරම නිදහස් පරිසරයක් ඉඳ ගන්න පුළුවන්. ඔහි ඉඳන් හොටන් ප්ලේස් හරහා නුවරඑළිය යන පාර ගියාම අපි තා ටිකක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද මේකේ ලස්සන කියලා.
හරි එහෙනම් අපි ඒ ලොකු කන්ද බැහැගත්තා හිමීට. ඉතින් මෙතන ඉඳන් නම් අපිට සාමාන්‍යයෙන් කැලේ අතරින් පාර තියෙන්නේ ඉස්සරහට යන්න. ඉතින් මාරම අත්දැකීමක්. එන ටයිම් එකේ අනුව ඔයාලට ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවා. ඉතින් අපි ආපු ටයිම් එක හැටියට අපිට සීතල හැම අඩුයි ගොඩක්. මීදුම නැහැ. ඉතින් ඈතරම පේනවා ගොඩක් උදේ આવොත් මීදුමින් වැහිලා තියෙන්නේ. එතකොට ඈත පේන්නේ. හැබැයි ඉතින් ලස්සන මීදුම කපාගෙන යන්න තියෙන. හැබැයි ඉතින් පරිස්සමෙන් යන්න ඕන. ඉතින් එහෙනම් අපි දැනට මෙතනින් නවතිනවා. මේකේ අපි තව වීඩියෝ එකේ කොටසක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් ජය වේවා. මේ අපි ඇල්ලේ ඉඳන් ඔහිය හරහා හොටන් ප්ලේස් පාරෙන් හොටන් ප්ලේස් පහු කරපු වීඩියෝ එක. ඉතින් අපි දැන් මෙතනින් න්ියුසිලන්ඩ් ෆාම් නේ. න්ියුසිලන්ඩ් ෆාම් ඒඩික තමයි යන්නේ. අහලක in the mirror, so foggy, but I've never seen clearer. I don't really think anyone can save me, and honestly I'm not really sure I want saving. I like to be my own worst enemy. There's no risk if you don't try at anything, so I'ma just keep buying everything. See you in the next life, hope to be a better me. I don't think that my head's on straight, gotta flip it and grip it and go and get an x-ray. What's wrong with me? I just feel weight pushing on my chest and it squeezed till I suffocate. Better change my mindset, meditate. It's pretty cool that I'm alive and have better days. I could walk, see, hear, I should celebrate. Think I could change my mind, maybe elevate. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. 'Cause all I want, and I pray, I believe in the better days. Kinda stuck between a rock and a hard place. Do I work hard or live at my pace? You're only young once, yeah that's all great. But I also want a future where I'm okay. Living life is doing lots of cocaine. Wait no, it's living with no shame. Wait no, it's sleeping in on Sundays. I guess it's different for each of us and it's okay. Well I just wanna be happy. How to get there? Glad that you asked me. I think it's different for everyone. Some of us need work, others need fun. Some of us need purpose to overcome. But try to do what you love when it's said and done. 'Cause there's so many differences in each of us. Trust your gut, it can show you what you want. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. 'Cause all I want, and I pray, I believe in the better days. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need.
all I need are some better days. Cause all I want, and I pray, I believe in the better days.